පේන දෙයක් තමයි අපිට පුරවැසියෝ විදියට හිතෙන දෙයක් තමයි මේ ආණ්ඩුවේ එවුන්ට අත්තන ඇට කැවිලාද කියන්නේ අපිට පේනවා නිකන් ආණ්ඩුවේ එවුන්ට අත්තන ඇට කැවිලා වගේ නුහුගුණ කරන්නේ මොලේ විකාර වෙයි නේ අත්තන ඇට කැවුනහම එහෙමනේ අත්තන ඇට කැවිච්ච එවුන්ට ආ කොරණ දේ තේරෙන්නේ නැහැ කියන දේ තේරෙන්නේ නැහැ ආ කොළ මුට්ටල වැඩ කරන්නේ ආ ඔක්කොම නිකන් මොලේ විකාර වෙච්ච වැඩ කරන්නේ දැන් අපිට පේනවා දැන් මේ එන්නත් කරන්නේ මේ එන්නත් කරන්නේ සූදු කෙලියක් බවට පත් කරගෙන ඉන්නේ එන්නත් කරන්නේ සූදු කෙලියක් බවට පත් කරගෙන ඉන්නේ ආණ්ඩුව දැන් අපිට පේන්නේ මේ එන්නත කියන එක නිකන් මස්කට්ටක් වගේ මස්කට්ටක් වගේ ඉස්සරහට දාලා තියෙනවා දැන් හැම එකම ඒ මස්කට්ටට පොරකනවා කියන්න ලැජ්ජයි මේ වෘත්තීය වේදී ආ මේ උගත් වෘත්තිකයන් ආ වෘත්තීය සමಿತಿ බුද්ධිමතුන් රැඩිකල් යයි කියහගන්න කලාකරුවන් පශ්චාත් නූතන කලාකරුවන් පශ්චාත් නූතන කලාකරුවන්ගේ පශ්චාත් භාගයත් එළියට පේන තරමටම එයා ඒ අය විසු වෙලා තියෙන්නේ මේ අත සියලු දෙනාම දැන් මේ ආණ්ඩුවේ මස්කට්ටට පොරකනවා මේක තමයි ආණ්ඩුව කරපු වැඩේ මේක ආණ්ඩුව හිතාමතාම මේක මඩ ගොහරක් බවට පත් කරා එන්නත් කරන්නේ මඩ ගොහරක් බවට පත් කළා අද ඒ මඩට බැහැලා හැම එකම රෙදි උනාගෙන දඟලන කියන්න ලැජ්ජයි මේ වෘත්තීය වේදී ආ මේ රටේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච වෘත්තීය වේදී රෙදි උනාදමලා තමන්ගේ වෘත්තීයම වෘත්තීය ගෞරවය ආ ඒ වෘත්තියේ තිබෙනා වාචාර ධාර්මික භාවයන් පවා උනාදමලා මේ කොරෝනාව විසින් මේ රටේ සියලුම වෘත්තීය වේදීන් ආ ඒ වෘත්තීය වේදීන්ගේ තිබෙන ආචාර ධාර්මික බිඳවැටීම ආචාර ධාර්මික පිරිහීම අද රටට ලෝකෙට හෙළි කළා තියෙනවා මේක තමයි රටට ඇති වෙලා තියෙන නස්පැත්තිය. අද මුළු රටේම තිබෙන ආචාර ධාර්මික පිරිහීම, ආ සමාජයේ තියෙන ආචාර ධාර්මික පිරිහීම පේන්න තියෙනවා. හැබැයි එතනට රට ඇද දමලා තියෙන්නේ. ආ මේ සමාජ විවසනයේකට අද සමාජයේ තීරු වලට කැඩිලා එකිනෙකා අතර සටනක යෙදිලා ඉන්නේ. කියන්න ලැජ්ජයි. ආ ඒ වෘත්තීය සමිතිය කියන අපිට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා අනිත් අය කියන ඒගොල්ලන්ට දුන්නොත් අපි වැඩ කරන්නේ නැහැ කියලා. අද බලන්න අද සෞඛ්‍ය පද්ධතියේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ එකා වගේ වැඩ කරන්න ඕන මොහොතක් හැම කෙනාම එකම අරමුණකින් වැඩ කරන්න ඕන මොහොතක් හැබැයි එකම අරමුණකින් වැඩ කරන්න ඕන මොහොතක අද මුළු සෞඛ්‍ය පද්ධතියම විඳ දමලා එකිනෙකා අතර සටනකට අද දමලා තිබෙනවා එක වෘත්තීය සමිතියක් අනිත් වෘත්තීය සමිතියට රෙහිව කටයුතු කරනවා ඒගොල්ලෝ කියන අපිට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ අරගොල්ලන්ට ප්‍රමුඛතාවය දෙන්න බෑ අපි තමයි අංක 1 අපි තමයි ප්‍රමුඛතාවය ඉදිරියෙන් ඉන්නේ ඒ නිසා මොකද්ද වෙලා තියෙන්නේ අද මුළු රටම කීතු කළා සමාජය කීතු කළා බෙදා දමන තැනකට පත් කළා තිබෙනවා මේ ආණ්ඩුව මේක තමයි ආණ්ඩුවේ ප්ලෑන් එක මේක තමයි ආණ්ඩුව දාපු මස්කට් අද ලැජ්ජයි කියන අද ඒ වෘත්තීය සමಿತಿ මේ සියලු සම්භාවනාවට පාත්‍ර වෙච්ච උගත්යයි කියන වෘත්තීය සමಿತಿ සියල්ලක්ම රෙදි උනා දමලා ආණ්ඩුවේ ඒ ආණ්ඩුවේ බලු ඒ මස්කට්ටට පොරකන බල්ලන් බවට පත් වෙලා බලු වැලක් බවට පත් වෙලා එකිනෙකාට එරෙහිව අර තෝමස් හොබ්ස් කිව්වා වගේ හැමෝම හැමෝටම එරෙහිව යුද්ධ කරනවා හැමෝටම එරෙහිව යුද්ධ කරන හැමෝම එකිනෙකා අතර යුද්ධ කරන සමාජයක් බවට පත් වෙලා තිබෙනවා ඒක තමයි ලැජ්ජා සහගත භාවය ඒ කියන්නේ ආණ්ඩුවේ ගේම් එකට ඔක්කොම අවුනා Breaking.lk